ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද රාත්‍රී 7න් බහමුණ මම සාරංග පතිරණ. මම තිරේ නදීෂා රණසිංහ ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. හිලරි ක්ලින්ටන් අභිබවමින් කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් අමරිකානු ජනපති සටන ජයගනි. That I will be president for all Americans, and this is so important to me. ලබන වසර සඳහා වන අයවැය හිට පාර්ලිමේන්තුවට. මැදුම් කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ජවිපින් ආණ්ඩුවට යෝජනා මාලාවක්. ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්නේයි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්. අද දවසේ පොත වෙන් කරන්නේ අමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන්. අමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අද පෙරලිකාර ජය කිමි කරගත්තා. ඒ වැඩි බලාපොරොත්තු තබා සිටි ප්‍රතිවාදී අපේක්ෂක හිටපු අමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අදාළියුම සිට ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමග සියලු දෙනා අවධානය යොමු කළේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක් වෙතයි. ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලයිනා, ඔහායෝ ප්‍රාන්ත ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රමයෙන් ඇමරිකානු ජනාධිපති අසුනට ලං වුණා. කොලොරාඩෝ, නෙවාඩා, වර්ජිනියා ප්‍රාන්තවල ජය හිලරි ක්ලින්ටන් ඉදිරියේ සටහන් වුද එය ට්‍රම්ප් අභිබවා යාමට හේතුවක් වූයේ නැහැ. ආසන 258ක් ලබා සිටි ට්‍රම්ප් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. එම ප්‍රාන්තයේ ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකුට හිමි වූයේ වසර 28කට පසුව වීම විශේෂත්වයක්. පූර්ව සමීක්ෂණ වාර්තා අසත්‍යයක් කරමින් ජනාධිපතිවරණය පරාජය වූ හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂ මුලස්ථානයේ රැඳී සිටි සිය පාක්ෂිකයන් මුණ ගැසීමට හෝ පැමිණියේ නැහැ. I know you've been here a long time, and it's been a long night, and it's been a long campaign. We can wait a little longer. They're still counting votes, and every vote should count. So listen. Listen to me. Everybody should head home. You should get some sleep. We'll have more to say tomorrow. She's done an amazing job, and she is not done yet. So thank you for being with her. She has always been with you. මතභේදාත්මක ප්‍රකාශ කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ මුලස්ථානයට පැමිණියේ සිය පාක්ෂිකයන්ගේ ඔලුවර සම්මැදියේ. I've just received a call from Secretary Clinton. She congratulated us, it's about us, on our victory. And I congratulated her and her family on a very, very hard-fought campaign. And we owe her a major debt of gratitude for her service to our country. I mean that very sincerely. Now it's time for America to bind the wounds of division. I say it is time for us to come together as one united people. I pledge to every citizen of our land that I will be president for all America. සංක්‍රමණිකයින් ඇමරිකාවෙන් එළවා දැමිය යුතු බවට ප්‍රකාශ කරමින් ට්‍රම්ප් ගෙනගිය මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් සංක්‍රමණිකයන් බහුතරයක් ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ. තරුණ ප්‍රජාවගේද කැමැත්ත හිලරි ක්ලින්ටන් දිනාගත්තත් වයස අවුරුදු 40ට වැඩි සුදු ජාතිකයින්ගේ බහුතර ඡන්ද හිමි වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. 1946 ජූනි 14 වෙනිදා උපන් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙක් වන අතර රූපවාහිනී නිෂ්පාදකවරයෙකු මෙන්ම රියැලිටි වැඩසටහන් නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. නිව්යෝක් නගරයේ උපන් ඔහු ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. මීට පෙර දෙවතාවක් විවාහ වී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වර්තමාන බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ස්ලෝවේනියා ඇමරිකානු සම්භවයක් සහිත කාන්තාවක්. ඇය වෘත්තීය නිරූපිකාවක්. මෙලානියා ට්‍රම්ප් විදේශ සම්භවයක් සහිත ඇමරිකාවේ දෙවැනි ජනාධිපති ආරයවයි. මීට පෙර හයවන ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ බිරිඳද විදෙස් රටක ඉපදී තිබුණා. ඩෙමොක්‍රටික් ජනාධිපතිවරයෙකු වසර 8ක් වාසය කළ දවල මන්දිරයට ලබන වසරේ ජනවාරි 20 වෙනිදා පැමිණෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලොව බලවත්ම හමුදාව, ආර්ථිකය සමග ලෝකයේ නායකයා ලෙස කටයුතු කිරීමේ බාරදුර වගකීම පැවරෙනවා. මෙතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළා.
රුසියානු ඇමරිකානු සහයෝගය තව වර්ධනය කිරීමට ඉදිරියේදී තමන් බලාපොරොත්තු වන බවයි සුභපැතුම් එක් කරමින් රුසියානු ජනාධිපතිවරයා අද ක්‍රෙම්ලිනයේදී ප්‍රකාශ කළේ. ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයවාර්තා කිරීමට සමත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහු කාගේත් කතාබහට ලක් වූයේ ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය මුස්ලිම් අන්තවාදයට එරෙහිවීම සහ රුසියාව සමග සමීප සම්බන්ධතා පැවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්. දේශපාලන සම්බන්ධ දීර්ඝකාලීන අත්දැකීම් නොමැති මේ කෝටිපති ව්‍යාපාරිකයා ඉදිරි වසර 4ක කාලය තුළ ලොව බලවත්ම පුටුවේ සිට කටයුතු කරන ආකාරය පිළිබඳ මුළු ලෝම අවධානයෙන් පසුවනු ඇති. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සංවිධාන කළ උත්සවයකට එක්වමින් ඇමරිකානු තානාපතිවරයා සඳහන් කළේ කුමන නායකයෙකු පත් වුවත් ඇමරිකාවට විදෙස් ප්‍රතිපත්තිවල වෙනසක් සිදු නොවන බවයි. විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම බාර වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ නව නායකයාට. ඇමරිකානු රජය ඇමරිකානු තානාපති කාර්යාලය මෙම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ නව නායකත්වයට සේවය කිරීමට බැඳී සිටිනවා. අපි අපේ නායකයාගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න සැදී පැහැදී ඉන්නවා. ඒ වගේම ඉතිහාසයේ සිට ක්‍රියාත්මක ඇමරිකානු ප්‍රතිපත්ති සලකා බලනකොට ඒවා මූලිකවම ඇමරිකානු ජනතාවගේ අපේක්ෂාවන් මෙන්ම සාර ධර්ම විදහා දක්වන බව පෙනියන කාරණයක්. එසේම හැකි උපරිමයෙන් ජීවත් වීම මෙන්ම කර්තව්‍යයන්ද උපරිමයෙන් සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් ඇමරිකානු සාර ධර්මයක්. ඒ කිසිදා වෙනස් වන්නේත් නැහැ. That is also a bedrock American value that will never change. අමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතෙරුන් සුබපැතුම් එක් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ලෙස පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබපැතුම් එක් කරමින් පවසන්නේ ඔහු ලැබූ ජයග්‍රහණය ඓතිහාසික එකක් බවයි. එමෙන්ම ලබන ජනවාරි මාසයේ එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දුරේ කටයුතු භාරගත් පසු දෙරට අතර සම්බන්ධතා වඩා උසස් අධීරයකට ගෙන යාම සඳහා පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා අපේක්ෂාවෙන් පසුවන බවද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් පවසා තිබෙනවා. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විශාල ජනතාවක් එක්සත් ජනපදයේ විසින් අතර ඔවුන්ගෙන් දෙරටේ ජනතාව අතර බැඳීම් සවිමත් කර ගැනීමෙන් දීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට විශාල සේවාවක් සිදුවනු ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යැවූ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුබපැතුම් එක් කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට අවාසි වැඩි හරියක් තිබුණේ. ඒත් අන්තිමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත්තා. එයින් පෙනෙන්නේ ඇමරිකාවේ ජනතාවට විප්ලවකාරී වෙනසක් වුවමනා බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විශේෂයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඇමරිකාවයි ලංකාවයි අතර කිට්ටු සම්බන්ධතාවක් තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ජනාධිපති වුණාම එතුමා එක්ක වැඩ කටයුතු කළා අපේ සම්බන්ධතා තවත් ශක්තිමත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ඡන්ද ව්‍යාපාරය තුළ මතුවූ බොහෝ කාරණා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබටත් වළංගුභාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය ලෝකයේම අවධානයට ලක් වූ බවයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඔබ පත්වීමත් සමග සියලු රාජ්‍යයන්ගේ ස්වෛරී සමානත්වය සහ ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් බලාපොරොත්තු වන බවද එම සුබපැතුම් පණිවිඩයේ සඳහන්. එමෙන්ම මීට පෙර පැවති රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහිලා ලබා දුන් සහයෝගය කෘතඥවේදීව සිහිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා යොමු කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වෙනවා. මේ අතර තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙක්ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මෙයත් අර අපේ ජාතියේ සෙල්ලම් දැම්ම මෝටකේට්ස් දාලා ගොඩි ගහගෙන මෝ බයික්ස් දාලා ගොඩි ගහගෙන මේ අපිත් කරන ඒවා තියෙන්නේ. ඒ වගේ කැම්පේන් තමයි ට්‍රම්ප් කරේ. අනිත් එක ඔහු කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරොත් මේ ලෝකෙට අත ගහන්නේ ලෝකේ ප්‍රශ්න විසඳන්න ඉස්සලා රටේ ප්‍රශ්න විසඳන්න ඕනයි කියන එක. අනිත් එක පුටින් කරන වැඩේ හරි කියනවා. ඒ වගේ මතවල එයා ඉන්නවනම් වක් ලෝක සාමයට ඉතාමත්ම වැදගත්. කවුරු ආවත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හදන්නේ ওই ජනාධිපතිවරු නෙවෙයි. ඒගොල්ලන් තියෙන ඇවිල්ලා ඔෆිස් එකේ ඉඳගෙන හදව ප්‍රතිපත්ති ක්‍රියාවට ගන්න විතරයි. ප්‍රතිපත්ති හදන්නේ ඇමරිකා සේනාපදයේ වෙනම ඉන්නෝ විශාල නිල තන්ත්‍රයක් ඉන්නෝ මහා පරිමාණ බහුජාති සමාගම් වලල්ලක් ඉන්නෝ ඒ බහුජාති සමාගම් වලල්ලයි නිල තන්ත්‍රය තමයි ප්‍රතිපත්ති හදන්නේ. ගැටලු නිරාකරණය සංකීර්ණ වන්නේ ඊට දාල නොවන පාර්ශ්ව ඒ සඳහා මැදිහත් වීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින්. සමත මණ්ඩලයට 25 වසරක් පිරීම සහ ජාතික සමත දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී සමත මණ්ඩල වෙනුවෙන් සේවය කළ පිරිසට උපහාරද පිරිනැමුණා. ගැටුම් නිරාකරණය කිරීමේදී ප්‍රශ්නයට අදාළ නොවන පාර්ශව ඒවාට ඉදිරිපත් වීම තුළ තමයි ප්‍රශ්න විසඳීමේ හැකියාවේ සංකීර්ණත්වය සහ අසීරුකම ඇති වෙන්නේ. දැන් මේකට හොඳම උදාහරණය තමයි ඊයේ පෙරේදා රණවිරුවන්ගේ සිද්ධිය. මේ පිරිස විතරක් මේ විරෝධතාවයේ හිටියානම් පොලිසියට කඳුළු ගෑස් ගහන්න සිද්ධ වෙන්නේ නැහැ. මෙතනට ආබාධිත නොවූ රණවිරුවන් නොවූ වෙනත් පිරිස් ඇවිල්ලා බොහොම හැඩි දැඩි ඇඟේ හයිය තියෙන අය ඇවිල්ලා මෙතන හැසිරීමත් එක්ක තමයි පොලිසියට ගැටුම් සහගත තත්ත්වයක් ඇති වුණේ. ආබාධිත රණවිරුවන්ට ඒ විදිහට හැසිරෙන්න බෑ. ඒ උල්ලා ආබාධිත අය. ඒ අයට රට ගැන හැඟීමක් තිබෙනවා. ඒ අයව සංසුන් එයත් එක්ක කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ අය මෙහෙපු වෙනත් අය මෙතෙන්ට පැනපු අය ඒගොල්ල රණවිරුවොත් නෙවෙයි ආබාධිතයොත් නෙවෙයි මේ සංවිධානය අයත් නෙවෙයි සම්පූර්ණ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන වශයෙන් ක්‍රියා කරන සංවිධානවල අය සමා වෙන්න ඕනේ. අපි ආහඳුරනේ එතන ඒ කටයුතු කරපු සමහර භික්ෂුන් වහන්සේලාත් කීප නමක් මේ පහුගිය අවුරුද්දක් හමාරත් තුළ අපි හුඟක් තැන්වල දැකලා තියෙනවා රජයට විරුද්ධව සංවිධානාත්මක ව්‍යාපාරවල ඉන්න අය. එතකොට මේ අසරණ රණවිරුවා මේ විදියට පාවිච්චි කරලා වෙනත් පාර්ශව තමයි මෙතෙන්ට ඇවිල්ලා මේ ප්‍රශ්න අවුල් කරා. මම දන්න විදිහට කඳුළු ගෑස් නෙවෙයි ජල ප්‍රහාරයක් යොමු කරන්න වෙලා තිබුණේ කියන දේ අහන්න නැතුව ඒගොල්ල හැසිරිච්ච නිසා. නමුත් ඒකට කිසිසේත්ම වැරදිකාරෝ රණවිරුවෝ නෙවෙයි ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන පිරිසකගේ මේ හැසිරීම තුළ තමයි මෙවැනි තත්ත්වයන් නැති වුණේ. ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට පහර දීම පිළිබඳව වගකීම ඔවුන් පසුපස සිටි දේශපාලන බලවේග බාරගත යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්. සිද්ධිය ඇති වූ දවසේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ආබාධිත රණවිරුවන් කීප දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා පවත්වගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ විසඳුම් ටික පැහැදිලි කළ දෙනකොට තමයි මේ රජයට විරුද්ධ වෙන්න හාමුදුරු කණ්ඩායමකුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් එතනට ඇවිල්ලා ආබාධිත රණවිරුවන්ව උසිගන්වලා ජනාධිපති කාර්යාලයට බලෙන් ඒගොල්ලන් ඇතුල් වෙන්නට හැදුවේ. ඒ සිද්ධියේ වගකීම ඇත්තෙන්ම බාර ගන්නට ඕනේ රජයට විරුද්ධව වැඩ කරන මේ දේශපාලන බලවේග. ජනාධිපති කාර්යාලයට ඇතුල් වෙන්නට ඉස්සෙල්ලා දේශනයක් දීලා තමයි ඒ වැඩ කටයුතු ආරම්භ කළේ. පැහැදිලිව පේනවා මේ ඡායාරූපෙන් කිසිම ආබාධිත රණවිරුවෙක් මෙතන පෙරලගෙන එන්නේ නැත්තේම වෙනත් කණ්ඩායමක් තමයි ඉස්සෙල්ලාම මෙතනට ඇවිල්ලා පොලිසියට පහර දීලා මේව ටික කඩාගෙන ඇතුල් වෙන්නට හැදුවේ. මේන් පස්සේ ඒක අවසන් වෙලා අපිට දකින්නට පුළුවන් සතුටෙන් සමහර කට්ටිය කතා කරනවා අංගතනේ අවස්ථාවේදී පොලිසිය විසින්ම ඒ තීරණය ගන්න නැති ඒක දැනටමත් අපේ සාගර රත්නායක ඇමතුමා ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. ජනාධිපති කාර්යාලය කියන්නේ නිකන් එහෙමයි දෙපාර්තමේන්තුවක් නෙමෙයි නිකන් කාර්යාලයක් නෙවෙයි. මේ රටේ ජනාධිපතිතුමා ඉන්න කාර්යාලයේදී කඩන් වැටෙනකොට මේ රටේ නීතියක් කියලා තියෙනවානේ. ඒතකොට ඒ අවස්ථාවේදී පොලිසිය තීරණයක් කරන් තියෙනවා මේක කොහොම හරි නවත්තන්න. උතුරේ ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බවට තමන් ප්‍රකාශ නොකළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සෙනරත්න මහතා පවසනවා. අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර අධිවේගී මාර්ගවලට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේකේ තියෙන එන්ජිනියර්ස් එස්ටිමේට් එක තමයි කියන 126යි කුත් මිලියන 881යි 4,8,367,000යි. මේ මේක ඉන්ජිනියරින් එස්ටිමේට් එක. ලබා දීලා තියෙන්නේ බිලියන 137යි මිලියන 98 කුත් 1,41,838කට. මේවා නිකන් මාර්ගයක් විතරක් නෙමෙයි මේකේ. මේකේ තියෙනවා යනකොට බිංගෙවල්. නෑ. කොයි දෙක තියෙන්නේ? දකුණේ තියෙන බිංගය? නෑ. ඒක එදා ඇව්වාම කිව්වේ අර ඒ කාලේට වඩා අද කාලේට තියෙන 0.1ක්ද කොහෙද වැඩි කරලා තියෙනවා ඒගොල්ලෝ මේ වේකට. ඒක ප්‍රධානයක ඉවරයි ඒක මිලියන 12ක් වැඩියෙන් තමයි කිලෝමීටරයකට අන්තර්ගත ගත වෙන්නේ. ඒතකොට 102ක් ආවොත් මිලියන 12ක් වෙන්නේ නැහැ නේද? කොහොමද ඒක ගණන් හැදෙන්නේ? අපි මහාමාර්ග අමාත්‍යාංශයට කියන්නම් මේ පිළිබඳව උත්තර දෙන්නේ කියලා. එන කැබිනට් මීටින් එකට අපි කියන්න එන්නේ. අපි එතුමාට ආරාධනා කරමු. ආවා සංවිධානයේ සම්බන්ධයෙන් අන්න හරි. ආවායකයට මම මොකද්ද කිව්වේ? මං කිව්වේ උතුරේ එක්තරා හමුදා නිලධාරියෙක් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියලා.
එතකොට ගෝඨාභය රාජපක්ෂ තමයි කිව්වේ මේක හමුදාවට මං අපහාස කරයි කියලා. හමුදාවට අපහාස කරන්නේ කොහොමද? එක නිලධාරියෙක් කරපු වැරද්දකට හමුදාවකට කොහොමද අපහාස වෙන්නේ? එහෙනම් ගෝඨාභයට ඇඟිලි දෙක කරන්න බෑ. ගෝඨාභය මිග්ගණු දෙනුවෙන් සම්බන්ධ වුණයි කිව්වහම ඒ කියන්නේ එයා රණවිරුවයි කියලා කියත හැකි මේ හමුදාවට මේ රණවිරුවන්ට අපහාස කරයි කියලා. හරි පුදුම වැඩක් නේ කියන්නේ. දැන් මේ අල්ලගෙන තියෙන කට්ටිය කවුද? එක්කෙනෙක් අපේ ආණ්ඩුකාරතුමා කියනවා හමුදාව සම්බන්ධ නැහැ කියලා. ඊට පස්සේ අපේ නියෝජ්‍ය ආරක්ෂක අමතිවරයා එයා කියනවා හමුදාවට කිසිම සම්බන්ධයක් නැහැලු. කවුද කිව්වේ හමුදාවට සම්බන්ධයි කියලා? නැහැ කියලා කියන්නේ කවුරු හරි කියන්නේ බෑ සම්බන්ධයි කියලා. ඔබතුමා මේ ආවා පරි සම්බන්ධයෙන් කරන ප්‍රකාශය ඒ ආරක්ෂක රාජමාත්‍යවරයා සහ බලපාන ආණ්ඩුකාරවරයා තමයි මේ තරේ. නැහැ ඒ දැන් ඔය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ගෝඨාභය කියපු ප්‍රකාශ කීයකට උත්තර දීලා තියෙනවද? මහින්ද රාජපක්ෂ කිව්ව ප්‍රකාශ කීයකට උත්තර දීලා තියෙනවද පැනලා? නෑනේ. මේක ඇත්තරම කියන්නේ මේ වෙනස සිද්ධ කරන්නට අපි අපේ ජීවිතේ පරදුවට තවලා ආවේ. සමහරු ආව නිකම්ම. ඒගොල්ලෝ ජනවාරි 9 වෙනිදා සූට් එකක් ඇඳගෙන ජනාධිපති මන්දිරයට ඇවිල්ලා ඒගොල්ලෝ ඇමතිකම් බාරගත්තා. දැන් දන්නේ නෑ කොහොමද උනේ කියලා. ඒකේතුමා වැදගත් විදිහට ඒක අඬ ගහලා කතා කරලා ඒ ටික ඉවර කරයි. තාම ආව විතරයි ලංකාවට එමිනම්සේ පොඩ්ඩක් සූට් එකවත් මාරු කරන්න තියෙන්නේ. දැන් මේ චෝදනා පිට එහෙම දෙයක් සිදු යුතුයිනේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් දස දෙනෙකු සිදු කළ බරපතල වංචා පිළිබඳ ඉදිරියේදී අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා පැවසුවේ එහි පළමු පැමිණිල්ල අග්‍රමාත්‍යවරයාට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ බවයි. වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු 14 දෙනෙකුට විරුද්ධව විශාල පරිමාණයේ වංචා ටෙන්ඩර් එවැනි ගණදෙනු රැසක ලිපිගුණ රැසක් අපිට හම්බුණා. ඉතින් ඒ නිසා ඉදිරි මාස දෙක තුල මේ පැමිණිලි අල්ලස් දූෂණ කොමිසමටවත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් දූෂණ කොමිසම ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පරීක්ෂණ පැවැත්වුවා වගේම මේ පිළිබඳවත් පරීක්ෂණ පවත්වලා කටයුතු කරයි කියන එක අපේ මේ 10 දෙනාගෙන් පළවෙනියා තමයි අපි අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරපු පැමිණිල්ල. මෙරටේ එක්තරා සමාජකකට බිලියන 15ක් මුදල් අයතා ලෙස හම්බ කරන්න එතුමා උදව් කිරීම පිළිබඳ එතුමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අද මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අපි මුදල් අමාත්‍යවරයාට විරුද්ධව. බිලියන 10ක වංචාව. මේ 10 දෙනා සම්බන්ධ වෙලා කරපු කටයුතු වල ගණදෙනු වල සියලු එකතුව බිලියන 32ක මුදලක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා බ්‍යාණ්ඩුවේ ඉන්න මේ ප්‍රබල අමාත්‍යවරු මෙවැනි දූෂණ කටයුතු වලට සම්බන්ධ නම් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේ අමාත්‍යවරු අමාත්‍ය දුර වලින් ඉවත් කරන්න. මොවුන්ට විරුද්ධව නඩු දාන්න. මොවුන් හිරේ දාන්න. ඔබ දන්නවා ද පහුගිය කාලේ අගමැතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව තියෙන පැමිණිලි සතියෙන් සතිය අරලිය ගහ මන්දිරේ විභාග කරනවා ප්‍රගතිය සමාලෝචනය කරනවා. අපි ජනාධිපතිතුමාටත් කියනවා මේ පිළිමදවත් සතියෙන් සතිය විමර්ශනය කරලා මේ රටේ ජනතාවට සාධාරණයක් කරන්නයි කියලා. ඒ වගේම අපි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරේ අපේ සරත් විජේසූර්ය මහත්මයා අපි දැක්ක දිගින් දිගටම මාධ්‍යර මේ හොරකමට විරුද්ධව එතුමා කතා කරනවා. ඔන්න ඔබතුමාලා එන්න වේදිකාවට. දැන් අපිත් එක්ක ඉඳගන්න. දැන් ඔන්න අපි ආණ්ඩුවේ අමාත්‍යවරුගේ ෆයිල් පිටින් ලිපිගනු අපි ගෙනත් දෙනවා. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පස්සරුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අජිත් පෙර මහත්තයලා ඩිලන් පෙර මහත්තයලා ඔය අනිත් ආණ්ඩුවේ නැමති උරු ගත්තමත් කෑ ගන්නවා මේ මහා හොරකමක් වෙලා තියෙනවා හොරු අල්ලන්න ඕන හොරු අල්ලන්න කියලා කිව්වා. මෙන්න හොරු අල්ලන්න කියලා කෑ ගහීමෙන් වෙන්නේ මේ නීතිමය ක්‍රියාමාර්ග වැළැක්විලා ඒ වෙනුවට නිකන් සමාජ බොරු ගෝසාවක් හදනක විතරයි. හොරා පේන්නත් නැහැ අල්ලන කෙනෙක් පේන්නත් නැහැ. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන සුජීව සෙන්සේ මහත්තයා පත් කරන්නේම අර්ජුන මහේන්ද්‍රන් බේරා ගැනීම මෙහෙම කරගෙන යාම සඳහා. නිගමන සහිත වාර්තාව දීලා තිබියදීත් අගමැතිවරයා තාම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න තු ඉන්නවා. අඩු ගානේ අර්ජුන මහේන්ද්‍රන් දැන් දරන වාක්‍යෙම ඉවත් කරන්නේ එහෙම කරලත් නැහැ. අගමැතිවරයාත් ආණ්ඩුවත් දිගටම අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න උත්සාහ කරා. ඒ නිසා ආණ්ඩුවේ විසිල් ගහිල්ල දැන් නවත්තලා වැඩ පෙන්වන්න ඕන. සාපි යෝජනා මාලාව සකස් කළා. මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව නිකුත් වීමෙන් පසු ගත යුතු හදිසි ක්‍රියාමාර්ග.
ප්‍රධාන කරුණු හයකින් සමන්විත ජනතා විමුක්ති පෙරමුණ සකස් කර ඇති මෙම වාර්තාවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ කෝප වාර්තාව පදනම් කර ගනිමින් වංචාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීම හා වංචා කළ මුදල් අය කර ගැනීම අර්ජුන් මහේන්ද්‍රන් මහතා දරන සියලු තනතුරු වලින් වහා ඉවත් කිරීම බැඳුම් කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම උපයා ඇති මුදල් පිටරටට රැගෙන යාම වැළැක්වීමට එරෙහිව නීතිමය පියවර ගැනීම පර්පචුවල් ට්‍රෙෂරි සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීම ගණුදෙනුව සඳහා සහය දැක්වූ මහ බැංකු නිලධාරීන් පරීක්ෂණ අවසන් වනතුරු වගකීම් වලින් ඉවත් කිරීම බැඳුම් කර නිකුතුව ඇතුළු පසුගිය කාලයේ පුරා මහ බැංකුවේ ගණුදෙනුවල සිදු වූ වංචා හා අක්‍රමිකතා සෙවීම සඳහා විධිමත් පරීක්ෂණ සිදු කිරීම යන කරුණුයි. මේ වංචා වරා අධික ලාභයක් අසාධාරණ ලාභයක් ලබා ගත්තේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම. දැන් ඒ සමාගම මේ කළු සල්ලි වෙන වෙන ආයතනවලට යොදවන්න හදනවා. දැන් තමයි අපට ආරංචි මේගොල්ලෝ මේ සල්ලි පාවිච්චි කරලා පුවත්පතක් පටන් ගන්න හදනවා කියලා. ඒ විද්‍යුත් මාධ්‍ය ජාලයක් පටන් ගන්න හදනවා කියලා. ඒවා දාගත්තොත් එමේ මේක හොයා ගන්න බැරි. මේ එකඟ විපක්ෂයේ ප්‍රමුඛම යෝජනාව වෙන්නේ අගමැතිතුමා පරීක්ෂණ යන අතරතුර අගමැතිතුමා ඉදස් වෙන ඔය කියන. දැන් මේ යෝජනාවේ අපේ යෝජනා මාලා හදලා තියෙන කරනවා නම් කරන්න පුළුවන් ගේ. ඔය අගමැති ඉල්ලාස්සනේ කොට පස්සේ ඉතනක ඉල්ලාශිත මේ අගමැතිවරයා මොන්න පරක් දන්න ඕන පළව හරින්න ඕන. ආණ්ඩු වෙනස් කිරීම දක්වන දේශපාලන ගමනක් යන්න අපි ලෑස්ති. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ. සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සහිත අයවැයක් හෙට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා විසින් 2017 වසර සඳහා වන අයවැය හෙට පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2017 අයවැය වාර්තාව පිළියෙල කිරීමේ අවසන් අදියරේ කටයුතු වල අද නිරත වුණා. මෙවර අයවැය සකස් කිරීමේදී පොදු ජනතාවගෙන් අදහස් හා යෝජනා 2000කට වැඩි ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශය වෙත ලැබී තිබෙනවා. හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 70 වෙන අයවැය වන අතර සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් කරා යන්න මෙවර අයවැයේ තේමාව වනවා. සියලු දෙනාගේම අදහස් ප්‍රයෝගික කරගෙන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ තියෙන උපදෙස් අනුව අපි අයවැයක් ජනතාව වෙනුවෙන් හදලා තියෙනවා කියන එක තමයි මම සතුටෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. හෙට ඉදිරිපත් වෙන ඒ අයවැය තුළින් සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා මම මේ අවස්ථාවේ හිතනවා. මේ ආයෝජන වලින් ඉහළම ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙවර අයවැයේ තියෙනවද? ඔව්, අනිවාර්යයෙන්ම තියෙනවා. අපි ඉස්සෙල්ලම නැවත කියන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අය දැනුවත්කමක් නැත්නම් පිටරටින් ගේන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ දෙකම නැත්නම් තමයි අපි විවෘත කළ තියෙන අපි ජාතික සැලැස්ම ඉෂ්ට කරන්න පිටරට අයට. ඉතින් එසේ මෙසේ නිකන් දොරවල් අරගෙන සුද්දන්ට එන්න අයවැය ඉදිරිපත් කරාම දේශීය නිෂ්පාදන කොතරම් ප්‍රමුඛත්වය දීලා තියෙනවද කියන එකත් බලන්න පුළුවන්. ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත කෘතියක් එළිදැක්වීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද 2015 ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනයේ කෘතිය එළිදැක්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. උත්සව සභාවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් හෙට ඉදිරිපත් කරන අයවැය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමසුවා. අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමක් විතරයි, අලුත් දෙයක් නැහැ. ගිය පාර අයවැය ඉතුරු වුණේ කතානායක කියන වචනේ විතරයි. මේ පාර කතානායක කියන වචනේ ඉතුරු වෙයි දන්නේ නැහැ. සහන දෙන්න බෑ මෙයාලට. එයාලට සහන ලැබේ. ඊයේ කාර් වර්ගයක් නම් කරලා තියෙනවා. මිනිස්සු ගන්න කාර් දිහා බලලා ඒ වාහන වලට විතරයි බදු වැඩි කරලා. ඉතින් මං කියන්නේ මේ වගේ ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ නිකන්. මේක ගොඩ ගන්න ඉතින් මේ ආණ්ඩුවට බෑ. බලන්න මේක මොනතරම් ගැට වැඩද. ඒක මිනිස්සෙක් ඉන්න දැන් ඉස්පිරිතාලේ වම් ඇහැ නැති වුණා කොටි ගහලා, දකුණු ඇහැ නැති වුණා පොලිසිය ගහලා. මේක තමයි අත්‍ය කතාව. මේ රණවිරුවන්ගේ පස්සේ කිසිම කුමන්ත්‍රණයක් නැහැ. එහෙම මිනිසුන්ගේ ඉල්ලීමේ මිනිස්සු ඉදිරිපත් කරන්න ආවා. මම ගිහිල්ලා හම්බුණාම වාහනේ නැගලා මං ජනාධිපතිවරයාට ගත්ත කතා කරන්න. එතුමා ඒ වෙලාවේ ආවේ නැහැ. බහුවෙන්ද කතා කරාම මම ඌට කතා කරා. කතා කළා මින් ගැනත් කිව්වා.
පැමිණිලි ඉදිරිපත් නොවු ප්‍රදේශවල හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය නිකුත් කරන්නේ නැයි රජයෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කොටෙක්වමින් දේශප්‍රිය මහතා පැවසුවේ මෙතෙක් මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි. සමාලෝචන කමිටුවේ වැඩ කටයුතු නිල වශයෙන් අවසන් වෙලා නැහැ තාම. මේ කිසිම පවක් අපේ කරපිටට වැටෙන්නේ නැත. සභා 62ක් තියෙනවා. කිසිම පැමිණිල්ලක් ලැබිලා නැති. ඒකින් තමයි මේක ඉක්මන් කිරීමෝ ප්‍රමාද කිරීමට මැතිවරණ කමිෂන් සභාවට ගන්නේ නැහැ. නමුත් අපි ලියුමක් යවුවා. ඔබගේ ප්‍රමාද වීම හේතුවෙන් අපිට බැනුම් අහන්න සිද්ධ වෙයි. මේ බස් එකක යනකොට පරක්කුනොත් අපිට කෝච්චියලන බරන ටික කයෙන් යමු කියනවනේ. බස් වල පස්සේ ගැහුවා මොකද්ද? හදිස්සි නම් වෙන බස් එකක් යනවා. මැතිවරණ කමිෂන් සභාවට තියෙන බලය තියෙන්නේ ව්‍යවස්ථාවෙන් දීපුවා විතරයි. ඉතින් අපිට උඩින් ඉන්නේ අධිකරණයයි පාර්ලිමේන්තුවයි. ඒගොල්ලෝ නීති පනවනකම් අපිට ඒක කරන්නට බෑ. අපි ඒක ඉල්ලීමකුත් කරා. මේක දිගින් දිගටම කරන්න බැරි නම් පාර්ලිමේන්තුවේ පනතකින් මේක බලාත්මක කිරීම කල් දාලා පරණ ක්‍රමයට හරි ඡන්දෙ තියන්න අයියා. ඊටම කනගාටුදායක තත්ත්වයක් තමයි අපිට වෙලා තින්නේ. මොකද ඡන්දෙ ප්‍රමාද වීම එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ජනතාවගේ නැති වෙනවා කියන එක අපිට පිළිගන්න වෙලා තිනවා. මේක මැතිවරණ කොමිෂන් සභාවට දෝෂාරෝපණය එල්ල කරනවා. ඡන්දය තැබීමේ බලය දින නියම කිරීමේ බලය කමිෂන් වලට නැහැ. ඒක පාර්ලිමේන්තුව සතු බලය අමතිවරයාට දීලා දිනව පනතකින් නියමිත දිනේ පැවැත්වෙන ඉලෙක්ෂන් නැතිවීමේ වරද මැතිවරණ කමිෂන් සභාවේ වරද නෙවෙයි මේ සිස්ටම් එකේ වරද. දැන් ඔය පැමිණිලි ආපු නැති 62ක් තියෙනවනේ. ඊට අමතරව ආපු පැමිණිලි සලකා බැලිය නොහැකි තරම් කුඩා ඒවා. එතකොට ඒවාවොත් මේ 62 100කට වැඩිය පණයි. මේ ටික හරි තියන්න ගැසට් නිවේදනය නිකුත් කරන්න යලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. දේශපාලක කීපයක් සමගින් දැන් රටවටා හිරු. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දහවනේ වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරෙකු මගේ කාන්තාවකගේ රන්මාලයක් සොරකම් කිරීමේ චෝදනාවට දඹුල්ල පොලිසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. අදාළ කාන්තාව තේපාණිය සඳහා ගලේවල ප්‍රදේශයේදී බසින් බැස ගිය අවස්ථාවේදී ඇගේ ගමන් මල්ලේ තිබූ රන්මාලයක් නැතිවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සමග බහින් බස්වීමක් ඇති වී ඇති අතර පසුව දඹුල්ල පොලිසිය වෙත බස් රථය දහවනය කරන ලෙස මගින් ඉල්ලා තිබෙනවා. එහිදී පොලිසිය රියදුරාගේ මුදල් පසුම්බියේ තිබී අදාළ කාන්තාවගේ රන්මාලය සොයාගෙන ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ ගමන්ගත් අනෙකුත් මගින්ට පැය කිහිපයක් පොලිසිය ඉදිරිපිට රැඳී සිටීමට සිදු වුණා. ඒ සමගින් අපි සූදානම් හිරු රාත්‍රී 7:00 සමුගන්නට. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 ගැලිටුන ගැසෙමු. අයිබෝවන්.